කැතරින් සහ ඇගේ දෛවය. එකමත් එක කාලෙක අපි දැන් මේ ඉන්න තැන ඉඳන් ගොඩාක් ඈතින් රාජධානියක කුමාරිකාවක් ජීවත් වුණා. එයාගේ නම කැතරින් කුමරිය. මම නම් ඇය ගැන මොකුත්ම දන්නේ නැහැ. මුළු දවසම ඇය කියවනවා කියන කැරෙන්න අනික එයා කන්නාඩි දාන කුමාරිකාවක්. මගේ කුමාරිකාව නම් කොහොමත් මෙහෙම නැහැ. මට ගානක් කොත් නෑ. අනේ මට පොඩ්ඩක් සමාවෙන්න. මට මේ බාගෙට තඹපු විතරේ මේ බෝතලෙට දාන්න තියෙනවා. ඔය තවත් විද්‍යා පරීක්ෂණයක්ද? අපි එළියට යන්න ඕනේ. විනෝද වෙන්නත් ඕනේ. සාද පවත්වමු. අලුත් මිනිසුන්ව මුණ ගැහෙන්නත් තියෙනවා. හරි. මං ඒක කළා. ඔයා මං කියන එක අහගෙන නෙමෙයිද ඉන්නේ? මං ඒක කළේ කොහොමද කියලා දැනගන්න ඔයා ලොකු උනන්දුවකින් ඇතේ නේද? නෑ. මෙහෙමයි. මුලින්ම මම පිච්චෙන කොළ කෑල්ලක් බෝතලේ ඇතුළට දැම්මා. මට දැනගන්න ඕනි කමක් නෑ. බෝතලේ ඇතුළේ තියෙන පිච්චෙන කොළ කෑල්ල වාතය ප්‍රසාරණය කරලා පීඩනය ඉහළ යවනවා. ගින්දරට ඔක්සිජන් ලැබෙන්නේ නැති වුනහම උෂ්ණත්වය සිසිල් වෙලා වාතය සංකෝචනය වෙනවා. ඒකෙන් බෝතලේ විවරෙන් ඇතුළට බිත්තරේ ඇද ගන්නවා. ආ! දැන්වත් ඕක ඉවරද? ඔව්, මේක නම් ඉවරයි. කුමරියනි, අපේ රජතුමා පියනනි, පියනනි. නෑ! රජතුමාගේ අභාවයත් සමගම කිරුලට උරුමකම් කියන එකම උරුමකාරිය වෙන කැතරින් කුමරිය තමයි නෝවාවල රජන බවට පත් වෙන්න නියමිතව තිබුණේ. ඒත් රටවැසියන්ට ඒ ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. මොකද කියනවනම් කැතරින් කුමරියට මීට පෙර පාලනය කිරීම සම්බන්ධව ගැටලු වලට මූණ දෙන්න ලැබිලා තිබුණේ නැහැ. ඇය පොත් කියවමිනුයි කාලය ගත කළේ. අපූර්වයි. ඇතියාන්ත ඔබ දැන් රජිනක් වෙන්නයි යන්නේ. ඒ ගැන මන් දන්නේ නෑ කැටස්. මං හිතන්නේ නෑ මං සූදානම් කියලා. කුමරියනි, අපේ රාජධානියට ප්‍රහාර එල්ල වෙනවා. මොනවා? ඇමතිතුමනි, මොනවද සිද්ධ වෙන්නේ? බෑන්ටෝ කියන අයෝලාවල ඉන්න නින්දිත රජතුමා අද උදෑසන අපිට පහර දුන්නා. අපිට ඔහුගේ හමුදාවත් එක්ක හැප්පෙන්න බෑ. කුමරියනි, ඔබ ආරක්ෂිත තැනකට යන්න ඕනෑ. ඒත් අපේ රාජධානිය දැන් පරක්කු වැඩි. අපිට යටත් වෙන්න සිද්ධ වෙනවා. එත ඔබ පලා යන්න ඕනේ. උරුමකරුවෙක් ඔහු යහතින් තියන්නේ නැහැ. ඒ වුණාට ඔබ සූදානම් වුණහම අපිව බේරගන්න එන්න. දැන් දුවන්න. අපි දැන් රාජධානියේ ගොඩ අඳුර ඇවිත් ඉන්නේ. අපි දැන් ආරක්ෂිතයි. මෙතනින් වාඩි වෙන්න. මම මේ ප්‍රදේශය පරීක්ෂා කරලා කන්න මොනරි හොයාගෙන එන්න. කැටස් ගියාට පස්සේ කැතරින් විල ළඟින් වාඩි වෙලා වේදනාවෙන් ඉකිග ගහ අඬන්න පටන් ගත්තා. එක පාරටම ඇයට ඇහුණා වේගයෙන් යමක් ඇයව පසු කරගෙන යන සද්දේ. ආ! කැතරින්! මොනවා? කවුද එතන ඉන්නේ? මම තමයි ඔයාගේ දෛවය. මගේ මොකක්? එතකොට ඇයි මට ඔයව පේන්නේ නැත්තේ? ඔයා කොහෙද හැංගිලා ඉන්නේ? මොකද මේ? කවුද කියන්නේ ඔයා? මම තමයි ඔබ තෝරා ගන්න මාර්ගය. ඔබ ගන්නා තේන්දු තීරණ. ඔබ තෝරා නොගත් මාවත් ඔබ මාව පත් කරන දේ බවට මම පත් වෙනවා. මම තමයි ඔබගේ දෛවය. මේක කොහෙත්ම ඇත්තට වෙනවා වෙන්න බෑ. මේක ඇත්තක් වෙන්න බෑ. මම මේ තකින හීනයක්. මම මේ ආව් මේක හීනයක් නෙවෙයිද? නෑ කැතරින්, ඔබ වගේම මමත් සැබෑවක්. මොනවද ඔයාට ඕන කරන්නේ? මට ඕන කරන දේ නෙවෙයි මෙතන වැදගත්. ඒත් ඔබට ඕන දෙයි වැදගත් වෙන්නේ. මට කියන්න කැතරින්, ඔයාට ඕන මේ මම ඔයාගේ දෛවය ප්‍රීතිමත් වර්තමානයක් වෙනවා දකින්නද, නැත්නම් අනාගතය හොඳ වෙන්නද?
මේක මේ කිසි තේරුමක් නැති දෙයක්. හරි අපි කියමු මට ඕනේ ප්‍රීතිමත් වර්තමානයක් නම් මට සිද්ධ වෙනවා මගේ මුළු ජීවිත කාලෙම දුක් විඳින්න. නෑ මම වර්තමානයේ සතුටින් ගත කරනවට වඩා අනාගතේ සතුටින් ගත කරන එකයි වැදගත් වෙන්නේ. මොකද අපි වර්තමානයේ ජීවත් වෙන්නේ ලස්සන අනාගතයක් ගොඩනග ගන්න නිසා. අන්න ඒ විදිහට තමයි අපි ස්වභාවිකවම පුරුදු වෙලා තියෙන්නේ. හාපයි. හොඳයි නිකන් හීනෙක වගේ මෙහෙම හිතාගන්න බැරි අමාරු අවස්ථාවක සාමාන්‍ය පුද්ගලෙක් කරනවා වගේ මමත් දැන් අපහසුතාවයේ බිඳගෙන අනාගතේ හොඳ කරගන්න බලන්න ඕනේ. ඔව්. හා. මට නම් ආ දැන් කියපු දේවල් තේරෙන්නේවත් නැහැ. මම තෝරා ගන්න ප්‍රීතිමත් අනාගතයක්. දේවියනේ හොඳයි එහෙනම්. ඔබට ලැබේ. ඒත් එක්කම ජල තරංගය ආපහු විලටම ගියා. මතු පිටින් බුබුලු නංවමින් මොහොතකින් අවට ඉතාමත් සංසුන් බවක් ඇති වුණා. මොකද දැන් මේ උනේ? රාත්‍රියේදී විල ළඟ විවේකය ගත කරලා කැතරින් සහ කැක්ටස් ඩෝලන් රාජධානිය බලා පිටත් වුණා. ඔවුන් නගරයේ තිබුණු බොහොම පොඩි නගරයකට පැමිණියා. වෙළඳපළ පහු කරගෙන යනකොට කැතරින් දැක්ක වයසක කාන්තාවක් බොහොම අපහසුවෙන් ලොකු බෑග් එකක් අරගෙන යනවා. ඇය වැටෙන්න ඔන්න මෙන්න වගේ හිටියේ. නෝනා මං ඔබට උදව් කරන්නද? ඇයියෝ එහෙම කරන්නේ? මම නගරට අලුතෙන් ආවේ. මම රස්සාවක් හොයනවා. මට පුළුවන් ඔයාට බෑග් ටික ගෙනියන්න උදව් කරන්න. ඒ වෙනුවට ඔයාට පුළුවන් මාව ගෙදරකට බේකරියකට එහෙමත් නැත්නම් වැඩ කරන්න පුළුවන් තැනකට මාව එක්කන් යන්න. ලොකු උදව්වක්. ඔයා රස්සාවක්ද හොයන්නේ? ඇත්තටම මාත් මගේ වැඩවලට උදව් කරන්න පුළුවන් කෙනෙක්ව ගන්න කියලා ඉන්නේ. රෙදි කාසි 10ක් අන්න එච්චරයි මට ගෙවන්න පුළුවන්. ඔයාට මගේ ගෙදර නතර වෙන්නත් පුළුවන්. ඒකනම් හරිම අපූර්වයි. ස්තුතියි. අන්න එහෙම කැතරින් ඒ කාන්තාව ළඟ වැඩ කරන්න පටන් ගත්තා. ඇය බොහොම උනන්දුවෙන් වැඩ කළා. දවසක් කාන්තාව වෙළඳපළට ගිය වෙලාවක කරන්න වැඩ කිහිපයකුත් අරගෙන කැතරින් ජනේල ළඟින් වාඩි වුණා. ඕ හොඳයි මේ ඉන්නේ ඔයා කැතරින්. ආ ඔයා? ඔයා ඇත්තටම හිතුවද මං ඔයාට පාඩුව ඉන්නද කියලා? ඔයා තෝරගත්ත නේද ප්‍රීතිමත් අනාගතයක් මතකද? ඊට පස්සේ දෛවය බොහොම වේගෙන් ගියා වයසක කාන්තාව තමන්ගේ හොඳම ඇඳ ඇතිරිලි සහ ඇඳුම් අසුරගෙන ඉන්න රාක්කය ළඟට. ඒවා හැම එකක්ම කෑලිවලට ඉරලා බිම හැමතැනම විසිකලා. දැන් නෝනා මට කිසිම සමාවක් දෙන එකක් නෑ. ඕ ඇයි ඔබව ආරක්ෂකයින්ට බාර දෙන්නත් පුළුවන්. ඔබව අත්අඩංගුවට ගන්න කියලා කියන්නත් පුළුවන්. මොකද මම දැන් කරන්නේ? පලා යන්න. නැතිනම් නැවතිලා ප්‍රතිවිභාග වලට මූණ දෙන්න. කැතරින් මොහොතක් කල්පනා කරලා දුවන්න ගත්තා. ඇය දොර ළඟට දුවලා ගිහින් ඒක විවෘත කළා. ඊට පස්සේ පැනලා ගියා. කැක්ටස් ඉක්මන් කරන්න. මොකක්? දවස් කීපයක් ගත වුණා. කැතරින්ට බේකරියක රස්සාවක් කරන්න ලැබුණා. ඒත් කලින් වතාවේ වගේම ආපහු දෛවය ඇවිත් ඒ හැම දෙම විනාශ කරලා දැම්මා. දුහන්න. එන්න කැක්ටස් ඉක්මන් කරන්න. මොනවා ආයමත්? ඉතින් මේ විදිහට මාස 11ක් යනකම්ම සිද්ධ වුණා. කැතරින් අලුත් තැනක් හොයාගත්ත හැම වෙලාවකම ඇගේ දෛවය ඇවිත් ඇයට යන්න වැඩසලස්වනවා. අන්තිමේදී ඇය අවසානයට ගිය ගෙදරිනුත් යන්න වුණාට පස්සේ දැන් කැතරින් අධෛර්යයට පත් වෙලා බලාපොරොත්තු සුන් වෙලයි ඉන්නේ. ඇය නිෂ්කලංක විලක් අසලට වෙලා වාඩි වෙලා ඇයගේ පරණ ජීවිතය ගැන මතක් කළා. මං නම් දන්නේ නෑ ඔයා මොකද ඔයෙන් පැනල යන්නේ කියලා. මං දන්න කැතරින් නම් හරිම නුවණකාරයි. කම්මැලි කමෙන්වත් දුකෙන්වත් නෙමෙයි අසාමාන්‍යයෙන් ඉන්නේ. ඒත් එයා ලේසියෙන් කිසි දෙයක් අතාරින්නේ නෑ. ඔයා කිව්වා හරි කැක්ටස්. මම මෙතනට වෙලා ඉඳගෙන මගේ දෛවය ගැන දුක් වෙන්නේ නැහැ. මමම ලියා ගන්නවා මගේ දෛවය. නියමයි. ඒකේ තේරුම මොකක් වුණා? කැතරින් ඩෝලන් වල අගනුවරට ගියා. රජතුමාව මුණ ගැහිලා එතුමාගෙන් උදව් ගන්නයි ඇය බලාපොරොත්තුෙන් හිටියේ.
බර්නාඩ් රජතුමා මේ වෙලාවේ ප්‍රශ්නක ඉන්නේ. එතුමා කැමති නැහැ කාවවත් මුණ ගැහෙන්න. ගෝවියාගේ ප්‍රශ්නට පිළිතුරු දෙන කෙනෙක්ට විතරයි එතුමව මුණ ගැහෙන්න අවසර තියෙන්නේ. ගෝවියාගේ ප්‍රශ්නය? ඒක ප්‍රහේලිකාවක්. රජතුමා කියනවා ඒක විසඳන්න පුළුවන් ඕනම කෙනෙක්ව රත්තරන් කාසි වලින් නහවනවා කියලා. ඔයා දන්නවද? එතුමා හීනනුත් දැකලා තිනවා එතුමගේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් ගැහණු කෙනෙක්. එතුමා ඉදිරියට ඇවිල්ලා මේ ගෝවියාගේ ප්‍රශ්නෙට උත්තරේ හොයලා දෙනවා. මට කියන්න ප්‍රහේලිකාව ගැන. හොඳයි එහෙනම්. ගෝවියෙක් ගඟ හරහා යන්න තමන්ගේ බෝට්ටුව ළඟට නැවත එනකොට නරියෙක්වයි කුකුලෙක්වයි ඒ වගේම ඉරිඟු බල්ලෙකුයි වෙළඳ පොළෙන් අරගෙන එනවා. ඔහුට තේරුණා ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. ගෝවියට තමන්ගේ පුංචි බෝට්ටුවෙන් වතාවකට එක දෑයි අරගෙන යන්න පුළුවන්. නැත්තම් ඔහුගේ බෝට්ටුව පෙරලෙන්න ඉඩ තියෙනවා. ඔහුට නරියව කුකුලත් එක්ක තනියම තියලා යන්නත් බෑ. මොකද නරිය කුකුලව කාලා දාවි. ඔහුට කුකුලව ඉරිඟු එක්ක තියලා යන්නත් බෑ. මොකද කුකුලා ඉරිඟු ටික කනවා. කොහොමද ගෝවියා සාර්ථක විදිහට ඒ දේවල් තුනම ගඟෙන් එහා යුරට ගෙනියන්නේ? මට ඒක විසඳන්න පුළුවන්. හොඳයි අහන්න. ඔබ මම රජතුමා ඉදිරියට යවනවා නම් මම ඒක විසඳන්නම්. මට රත්තරන් ලැබුණම මම මේ සේරම ඔයගලන්ට දෙන්නම්. කැතරින්ව රාජසභාවට එකගෙන ගියා. බර්නාඩ් රජු බොහොම නොයවසිල්ලෙන් බලාගෙන හිටියා මේ පිළිතුර දැනගන්න. ඔයා හිතන්නේ ඔයාට ගෝවියාගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලාද? ඔව්. ඇත්තටම ඒක හරිම සරලයි. කියන්න මං අහන් ඉන්නේ. මුලින්ම ගෝවියා කුකුලව ගඟෙන් එගොඩ කරන්න ඕනේ ඉන්න පැත්තෙම නරියවයි ඉරිඟුයි තියෙන ඇරලා. ඊට පස්සේ ගෝවියා ගිහින් නරියව අරන් එන්න ඕනේ. එයා නරියවත් එගොඩ කළාට පස්සේ නරියත් එක්ක කුකුලව තියනවා වෙනුවට එයා කුකුලවත් අරගෙන ආපහු හිටිය පැත්තෙම එනවා. ඊට පස්සේ එයා කුකුලව තියලා ඉරිඟු අරගෙන එන්න ඕනේ. අන්තිමේදී එයා කුකුලව ගේන්න යනවා. අන්න එහේ මේ දේවල් තුනම ගඟෙන් එගොඩට ගේන්න පුළුවන්. කවුරුවත් කාවත් කන්නේත් නැහැ. හා? හරි අපූර්වයි. ඇයි ඒක විසඳුවා? ඇයි ඒක විසඳුවා? කොහොමද ඔබ ඒක විසඳුවේ? ඇත්තෙන්ම මම මගේ මාලිගාවේ ඉන්න කාලේ මම ගොඩක් ප්‍රහේලිකා විසඳුවා. ඔයාගේ මාලිගාවේ? කැතරින් ඇය ගැනයි ඇයට සිදුණු දුක්බර සිදුවීම් ගැනයි විස්තර කළා. ඔයාද එතකොට නෝවල කැතරින් කුමරිය? ඔහු මගේ උතුමාණනේ. මං කෘතඥ වෙනවා ඔබට කරුණාකරලා මගේ රාජධානිය බේරගන්න උදව් කරන්න. ඔබේ හමුදාවට පුළුවන් ඇඟිල්ලක් සලවන ෂණයෙන් පැන්ටෝව යටත් කරගන්න. කරුණාකරලා මට බර්නාඩ් කියන්න. ඔව් මම ඔයාට උදව් කරනවා. බහුවදා උදෑසනම මුළු නෝවා රාජධානියම නින්දෙයි පසු වෙන අතරතුරේම බර්නාඩ් රජතුමා කැතරින් කුමාරියත් එක්ක නෝවාවලට පහර දීලා මාලිගාව යටත් කරගත්තා. නිදාගෙන ඉදිද්දිම පැන්ටෝ රජුව අල්ලගෙන ඔහුව සිරගත කළා. නෝවාවල පෙර හිටපු සියලුම රාජ්‍ය සේවකයින් සොල්දාදුවන් සහ අමාත්‍යවරුන්ව සිරභාරයෙන් නිදහස් කළා. ඔබ අපව බේරගන්න ආවා කුමරියනි. නැත්තම් මං කතා කරන්නද රැජින කියලා? මට සමා වෙන මීට වඩා ඉක්මනට එන්න බැරි වුණාට මම මගේ දෛවයත් එක්ක සටන් කළා. කැතරින් කුමරියගේ පැමිණීම ගැන දැනගත්ත මුළු රාජධානියම ප්‍රීතියෙන් ඉපිලිලා ගියා. ඇයව රැජින බවට පත් කළා. නෝවාවල රැජින යවයි. කැතරින් කුමරියද? ඇය ගොඩක් බුද්ධිමත්. මටත් ඇය වගේ වෙන්න ඕනේ. කන්නාඩි දාන කුමාරිකාවක්ද? මම නම් කැමති. ඔව් 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 ඔව්. කැතරින් කුමරිය. කැතරින් කුමරිය. ඊට පස්සේ කැතරින් කුමරිය කරුණාවන්ත නායිකාවක් වුණා. නෝවා වැසියෝ හැමෝම ඇයට ආදරය කළා. ඊළඟ වසන්ත කාලයේදී කැතරින් සහ බර්නාඩ් දෙදෙනා විවාහ වුණා. ඒ නිමිත්තෙන් රාජධානියේ ලොකු සාදයක් පැවැත්වුණා. ඔයා නම් හරිම ලස්සනයි. මොකද ඔයාගේ නම? අපිට පුළුවන්ද? ඕනේ. ඕනේ. ඒක හරි අමුතු නමක්නේ. එහෙම හිතෙන්නේ නැද්ද? ඒ ඕනේ. ඔය කොහොද යන්නේ? කැතරින්ගේ දෛවය ගැන කතා කළොත් ඇත්තෙන්ම ඒක ආයේ ආවේ නැහැ. මොකද ඇය දෛවය පාලනය කරන්න ගත්තා. අපේ දෛවය අපට තීරණය කරන්න පුළුවන් කියලා ඇය පෙන්නවා.